ලංකා බැංකුව මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 120% ප්‍රමාණය පොලි අනුපාතික වැඩි කිරීම කෙසේ වෙතත් දුර්වල රාජ්‍ය ආදායම හා ඇවැයේ ශුද්ධ විදේශ මූලධනයේ net foreign financing හිවකම අනුව බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර බුර අනුමුදලේ වැඩසටහන් හරහා ආයවැය සඳහා විදේශ මූලධනය විවුර්ත වන තෙක් මහා බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට අපහසුයි. රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත් කරුවන් හා සේවකයන් වෙත ලබා දෙමින් පොලි අනුපාතික වැඩි කිරීම අක්‍රීය ණය වැඩිවීම ආර්ථික අර්බුදයේ නිසා ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාර විසින් මුහුද දී ඇති ගැටලු සහ රාජ්‍ය බැංකු විසින් මුහුද දී ඇති ද්‍රව්‍ය ශීලතා ගැටලු යන ආදී හේතුෙන් යලි ප්‍රාග්ධන සම්පාදනය කර ගැනීම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලංකා බැංකුව මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20% ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත් කරුවන් සේවකයන් වෙත ලබා දීමට යෝජනා කරනවා. රාජ්‍ය මූල්‍ය අවකාශිත අවම වීම නිසා රජය බැංකුවලට අතිරේක ප්‍රාග්ධන්‍ය සපයා දීම මේ අවස්ථාවේදී රජයට ඇති හැකියාවක් ඉතා සීමිත වන බවද සඳහන් කරන්නට කැමැතියි. අද අප විසින් ක්‍රියාත්මක කරන කුමන ප්‍රතිසංස්කරණ වූද අප සැමෝම දැකීමට බලාපොරොත්තු වන ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම අඩාල කරන අදූරදර්ශී හා මුරණ්ඩු තීරණ ගැනීම වලින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපි ශක්තිමත් රාජ්‍ය මූල්‍ය රීති ෆිස්කල් රූල්ස් ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් පබ්ලික් ෆිනෑන්ස් මැජරීමේ යටතේ නව නීති සම්පාදනය කරනවා. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සහ යෝජනා කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටියක් පාර්ලිමේන්තු කමිටි ඔන් වේස් ඇන් මීන්ස් ස්ථාපිත කරන්නට මම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීම දීර්ඝ කාලයකින් සිදු නොකිරීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙන බව පෙනී යනවා. තවද එම අබලි ද්‍රව්‍ය විකුණා ලබාගත ඇති විශාල ආදායමක්ද මේ මගින් රජයට අහිමි වෙනවා. ඒ අනුව අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කර ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ කන්ට්‍රෝල් ජෙනරල් ද ඇතුළු වන පරිදි රජයේ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත කමිටියක් පත් කරනු ලැබ. ණය කළමනාකාරිය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දැනට ශ්‍රී ලංකා මහා බැංකුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන ලබන ණය කළමනාකාර ක්‍රියාවලිය වෙනුවට ස්වාධීන ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් National Debt Management Agency මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුන් ලැබෙනවා. රාජ්‍ය පුද්ගලිකාංශයේ හවුල්කාරී සහිතව සිදු කළ ඇති ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට හා ආයෝජන දිරිගැන්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනය පිහිටෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. රටේ මුදල් ක්ෂේත්‍රයේ ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රධාන නීති සම්පාදයක් ලෙස නව මහා බැංකු පනත ක්‍රියාත්මක කරනවා. මෙම නීති සම්පාදනය මගින් උද්දමනයේ ඉලක්ක කිරීම වඩාත් හොඳින්ම ක්‍රියාත්මක කිරීමටත් අයවැය හිඟය පියවීමට මහා බැංකුවේ මුදල් ලබා ගැනීම එනම් මුදල් මුද්‍රණය කිරීම වැළැක්වීමටත් රාමුවක් සපයා දෙනවා. නව නීතිය මගින් මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණය දේශපාලනීකරණය වීමද වැළකෙනවා.